ගන්න තුන දැන් වර්තමානයේ කර පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීද කොහොමද දිනවකවාන වෙනසක් වෙයිද කියලා පොඩක් ජනතාවත් බලාපොරොත්තු වෙනවා ඉස්රායල් පාර්ලිමේන්තු විපක්ෂය කියන පාර්ලිමේන්තු නේද ප්‍රාණවත් කරලා පාර්ලිමේන්තු රැස් කරන්න කියලා ඇත්තටම මොකද මේ වෙලාවේ තත්ත්වය නෑ මෙතන වටා පිටාව ගැන ඉස්සෙල්ලා කතා කරමුකෝ මේ මොහොතේ පාර්ලිමේන්තුව රිකන්වින් කරන එක නැවත කැඳවීමද මැතිවරණ පැවැත්වීමද ඒ හා ආශ්‍රිත කටයුතු වලද එසේ නැත්නම් මේ කොරෝනා වෛරසය ලෝකයේම ඩැහගන්න වෙලාවේ එය පාලනය කරලා එය සමනයකටපත් කිරීමද ප්‍රමුඛත්වය විය යුත්තේ කියන ප්‍රශ්නය පළවෙනිද මම එතෙන්ද දකින්නේ මේ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ මේ රටේ මිනිස් ජීවිත ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමේ වගකීම සෑම දේශපාලඥයෙක් වන අපි සෑමටම සහ මාජන නියෝජිතයන් හැටියට අධිකරු ජනාධිපතිතුමාට විශේෂයෙන්ම මේ අවස්ථාවේ තිබෙනවා. එනිසා ඔබ අහපු ඔය ප්‍රශ්න සියල්ලම දෙවනි ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය තමයි විය යුත්තේ මේ රටේ ආරක්ෂාව විය යුත්තේ කෙසේද මේ රටේ සෞඛ්‍ය තත්ත්වයන් ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද මේ රටේ අනිකුත් ඒ සෞඛ්‍යයට සම්බන්ධ වෙච්ච සහ කොරෝනා වෛරසයට සම්බන්ධ වෙච්ච කොවිඩ් 19 මේ විවසනයට සම්බන්ධ වෙච්ච මේ පැන්ඩමික් මේ වැඩපිළිවෙලට ලෝක මේ මේ තත්ත්වයට ඔරොත්තු දෙන වැඩපිළිවෙල කුමක්ද? ඒකට සහයෝගයක් ලැබෙනවා නම් පාර්ලිමේන්තුව කැඳවීම ඒකට සහයෝගයක් වෙනවා නම් පාර්ලිමේන්තුව මැතිවරණය තැබීම මම ඒකට විරුද්ධ නැහැ. හැබැයි ඕනෑම සමාජයේ මේ රටේ පුරවැසියෙක්ගෙන් ඇහුවොත් ඒ ප්‍රශ්න දෙකම මේ වෙලාවේ දෙවනි තුන්වෙනි තැනට දැමිය යුතුයි කියන එකයි මතවාදය. ජනතාවගේ මතවාදය. ජනතාවගේ මතවාදය වගේම මම විශ්වාස කරන යථාර්ථියත් ඒකයි කියලා. ඒක පළවෙනි ප්‍රශ්නය. දෙවනි ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමා සතුව මැතිවරණ කොමිෂමේ සභාපති හෝ මැතිවරණ කොමසාරිස්තුමා ඒක බොහොම පැහැදිලිව අධිකරු ජනාධිපතිතුමා ලිපියකින් මැතිවරණ කොමසාරිස් අමතපු වෙලාවේ ඒක සඳහන් කරලා තියෙනවා. ජූනි මාසේ දෙවැනිදාන් පස්සේ පාර්ලිමේන්තුව කැඳවනවාද එසේ නැත්නම් මේට වගකීම තියෙනවද තව කල් තියෙනවා ඒ සම්බන්ධව. තීන්දුව කරන්න. මේ මොහොතේ මැතිවරණයක් තියන්න ඕනේ කියලා මැතිවරණ කොමසාරිස් හිතනවා නම් ඔහුට දින නියම කරන්න පුළුවන්. ජනාධිපතිතුමාට මේ බලය තියෙන්නේ මේ මොහොතේ. ඒ නිසා මේවා පටලවා ගන්න හොඳ නැහැ. ඒක තමයි ඇත්ත සත්‍යය. පාර්ලිමේන්තුව කැඳවීමට මම ඒක කියන්නේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පාර්ලිමේන්තුව කැඳවීමෙන් මේ ලෙඩේ සුව වෙනවා නම් මේ ලෙඩේට යම් යම් කරුණු කාරණා ගැන යම් යම් තීන්දුව ගැනීමේ බාධාවක් තියෙනවා පාර්ලිමේන්තුව කැඳවුවොත් ඒවා අපේ බාධාවන් ඉවත් කරගන්න පුළුවන් නම් අන්න එහෙමනම් ඒක ගැන හොයලා බලත හැකි. හැබැයි එසේ නැත්නම් පාර්ලිමේන්තුවේ දෙපැත්තට බෙදලා මේ ගැන වාද විවාද කරලා අරයා හොඳට කරනවද මෙයා හොඳට කරනවද මෙතන ඒව කතා කරන්න නම් මේ යන රාජ්‍ය යාන්ත්‍රණය මම හිතනවා සාධාරණ මට්ටමින් ක්‍රියාත්මක මම කියන්නේ 100% ක්‍රියාත්මක වෙනවා කියලා. ලෝකේ කොහෙවත් 100% ක්‍රියාත්මක කරන්න බෑ. දැන් අපි දකිනවනේ ලෝකේ වඩා දියුණුයි කියපු මහා පරිමාණයේ ඒ සම්පත් සියල්ල සතුයි කියපු අය වෙලා තියෙන දේවල්. ඉතින් මේ පුංචි රටකෙන් අපි ආඩම්බර වෙන්න ඕනේ. ඒ පරිපාලනමය කරන අධිකාරී ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රාජ්‍යංශය රාජ්‍ය සේවක මණ්ඩල මේ රටේ සෞඛ්‍ය අංශයේ සියලුම වෛද්‍යවරුන්ගෙන් මහාචාර්යවරුන්ගෙන් ප්‍රමුඛ ඒ සියලු දෙනාම අවසානයේ සෞඛ්‍ය අංශයේ ඉන්න කම්කරුවා පවා තමගේ සියලු කැපවීම් කරලා කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ රටේ රාජ්‍ය නිලධාරීන් දිශාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පස් දෙනා පළාතේ ඉන්න සමෝර්ධ සියලු දෙනා මම හිතනවා Tamanට පුළුවන් උපරිමයක්. මම හිතනවා මේ ලංකාව ආදර්ශයක් ලෝකෙට. කවුරුත් කියවේ නෑ අපිට පඩි වැඩියෙන් දීපන් අපිට මේව දීපන් අපි මහන්සි වෙනවා අපේ විවරයන් ඔබලා කිසි දෙයක් කතා කරේ නෑනේ. හිෂනමා එයාට අපේ ගරුත්වය